දෙවනිනෙම කතාවීතින් ඉවරුනේ පට්ටම කොටසකින් තමයි දැන් ඉතින් හැමෝටම තියෙන කුතුහලය තමයි ලිහිණිට මොකද මේ වෙන්නේ කියන එක. හරි ඉතින් ඔය දේ වෙන්නේ මොකක්ද කියන එක මං හරියටම ඔයාලට කියන්නම්. ඒ දේ කියන්න කලින් ඉතින් ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කර නැත්නම් subscribe කරන්න, එතන තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු video එකට. ඇත්තටම යාළුවනි ලිහිණිව ඇක්සිඩන්ට් එනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලා දැක්කා ඉතින් මිලානයා කොත්තුවක් ගේන්න යන වෙලාවේ අන්න අර පච්ච ගහපු කොල්ලව දකිනවා. අනුහස් ඉතින් හැමෝටම කියලා තියෙන්නේ ඉතින් ওই පච්ච ගහපු කොල්ලව දැක්කොත් කෝල් එකක් දෙන්න ඉතින් මට හරි රදිෂ්ඨ හරි කියලා. ඔය පච්ච ගහපු කොල්ලව දැක්ක ගමන් මිලානයා ඉතින් අනුහස්ට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවෙ ඉතින් අනුහස් කෝල් එක answer කරන්න නැති නිසා රදීෂ්ට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවෙ ඉතින් රදීෂ් මොකද කරන්නේ? මලින්තයවත් එක්කගෙන ඉතින් පාරට එනවා ඌව බලන්න කියලා. ඒ වෙලාවෙ ඉතින් ලිහිණි ලිහිණිගේ යාළුවත් පස්සෙන් එනවා. ඔය වෙලාවෙදි ඉතින් අන්නර මැරියෝ දෙන්න ඉන්නේ වාහනයක. ඒ වෙලාවෙ ඉතින් රදීෂ් ඔහොම හිටපන් කියලා උංගාවට දුවල යන්න හදනකොටම උන්ට මතක් වෙනවා මුගෙම් තමයි එදා ගුටි කෑවේ කියලා. ඒක නිසා ඉතින් වාහනේ අරගෙන ඉක්මනට යන්න යනකොට තමයි යාළුවනි ලිහිණිව හැපෙන්නේ උන්ගේ වාහනයට. උන් ඒ උනාට ඉතින් වාහනේ නවත්තන්න නැතුව යනවා. ඒ වෙලාවේ තමයි ඉතින් රදීෂ් හොඳටම අඬන්නේ යාළුවනි කොහොම හරි ඔතනදි තින් ලිහිණිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් ලිහිණිව වාහනයකට හැපෙනවා. ඇත්තටම ඉතින් ලිහිණි ඔන්න ඔය වෙලාවේ දැනගන්නවා රදීෂ් ලිහිණිට පට්ටටම ආදරෙයි කියලා. හරි ඉතින් මට හිතන දේ තමයි මම ඔයාලට කිව්වේ. ඔයාලට හිතන දේත් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. මං ගිහිල්ලෙන් නම් ඔයාලට බුදු සරණයි.